ධර්මස්සනට ප්‍රථමයෙන් තිසරණ සහිත පංච සීලය සමාදන් වෙන්න නමස්කාරය කියන තුනතාව. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. သတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේකේචියෝ සදාලෝකේ විජ්ජන්ති විවිධා බහුං. ධම්මෝ සද දසං නත්ති තං පිවත භික්ඛවෝති. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව අපි නිබන්ධව ඇතිකරගත යුතු අදහසක් තියෙනවා, මානසිකාරයක් තියෙනවා පින්වත්නි. ඒ පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලෝකයේ නොයෙකුත් ආකාරයේ බොහෝ ඖෂධ තියෙනවා. හැබැයි ධර්මය නැමති ඖෂධය, ඒ ඖෂධයට සමාන වෙනත් ඖෂධයක් නැත. මේ ධර්ම ඖෂධය පානය කරව, මේක භාවිතයට ගන්න කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ගාථා ධර්මයක් තමයි අපි මාතෘකා කරගත්තේ. විශේෂයෙන්ම යෝගී ක්‍රියාවන් වල යෙදෙන පින්වන්ත අය අපි මේ නිවන් මාර්ග දේශනා මාලාවේදී
බොහෝ වතාවක් අරමුණු කරන බව මේ පින්නන්ත අය දන්නවා. ඒක නිසාවෙන්ම අපිට හැකි හැම වෙලාවකම වගේ අපි මේ ධර්මය තුළ ප්‍රායෝගිකව අපිට දැනෙන හැඟෙන ආකාරයන් අනුව කටයුතු කරන්නට ධර්මානුකූලව උත්සාහ කරන්න ඕනේ. ධර්මානුකූලව අපිට දැනෙන හැඟෙන ආකාරයට කටයුතු කරන්න හැම නිමේෂයක්ම වගේ. මොකද එහෙම කියන්නේ යෝගියා කියන කෙනා හොයන්නේ මොනවද? යෝගියා හොයන්නේ විමුක්තිය. යෝගි කෙනෙක්ගේ අරමුණ තියෙන්නේ තමන්ගේ ජීවිත විමුක්තිය ඇති කරගන්න. දුක් නැති කර ගැනීම, ඒක නැතුව මේ විලාසිතාවකට මම යෝගී ක්‍රියාවෙහි යෙදෙන කෙනෙක් කියලා, එහෙම නැත්නම් මම ධර්ම ගවේෂකයෙක් කියලා, මම උපාසකයෙක් උපාසිකාවක් කියලා විලාසිතාවකට කියන එකක් නෙවෙයි. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා නම් අපි අනිවාර්යෙන්ම අපේ පින්වත්නි ඉතාමත්ම ප්‍රබලව ඉතාමත්ම ප්‍රකටව අපේ ජීවිතය ගවේෂණය කරන්නට ඕනි. මොකද ජීවිතය ගවේෂණය කරගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ක්‍රියාවලීන් තේරුම් අරගෙන දුක් නැති කර ගැනීම සඳහා. ඉතින් මේ හැම වෙලාවකම අපි ඇති කරගත යුතු ප්‍රබල අති ප්‍රබල මානසිකත්වයක් පිළිබඳවයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම ආයෙ මතක් කරනවා, මෙවැනි මානසිකත්වයන් තබා ගැනීම සාමාන්‍ය ජීවිතයේ අපි සිද්ධ කරන පුහුණු වීම මේ ආකාරයට විය යුතුයි. හුඟක් දේවල් අපි කතා කරා සිහියෙන් ඉන්න ඕනේ වගේ, විශේෂයෙන් ආහාරය ගැන. ඒ පුංචි පුංචි දේවල් ඊළඟට අප්‍රමාදීව වාසය කරන්න ඕනේ කියලා ඊයේ දවසෙත් අපි මතක් කරා. ඉතාම ප්‍රබලව අපිට දැනෙන්න ඕනේ මම කොච්චර ප්‍රමාදද කියලා, කොච්චර මම මගේ තුල ඇතිවෙන අකුසලයන් දැන දැන අකුසලයන්ට ඉඩ දීලා ඔහේ ඉන්න ආකාරය ගැන කතා කරා. ඒ කියන්නේ අකුසලය තියෙන බව දන්නවා, නමුත් දැනගෙන ඒක නැති කිරීම සඳහා කල් දානවා. ඒක නැති කිරීම සඳහා මේ මොහොතේම ගන්න උත්සාහයක් ගන්නෙ නැහැ. ඒ ඔක්කොටම තියෙන මෙනෙහි කිරීමක්, සැබවින්ම මෙනෙහි කිරීමක්. එහෙම නැතුව වෙන දෙයක් නෙවෙයි. මොකද මනසට අවශ්‍ය කරන සියලු බෙහෙත් තියෙන්නේ මෙනෙහි කිරීම වල, ඒ කියන්නේ වියදම් යන දේවල් නෙවෙයි. ඉතින් ඒක නිසා මෙනෙහි කිරීම නිවැරදි වුණාම ගැටලුව නිවැරදි වෙනවා. ඒ නිසා වෙන්ම අවශ්‍ය කරන ඒ මෙනෙහි කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් අපි සකස් කරගන්න ඕනේ පින්වත්නි. ඒ හින්දා මෙන්න මේ දේ හිතන්ඩ දැන් ලෝකයේ කිසිම ආකාරයේ ඖෂධයක් නැහැ. ධර්මය නැමැති ඖෂධය තරම් කියලා සඳහන් කරන්නේ. එහෙනම් මේ ධර්ම ඖෂධය පානය කරන්න කියලා. ඉතින් මේ කාරණාවත් එක්ක අපි මේ උපමාව හරියටම දැනගත යුතුව තියෙනවා පින්වත්නි. කවුරු හරි කෙනෙක් ඖෂධයක් නියම කරාට පස්සේ, අපි හිතමු වෛද්‍යවරයෙක් රෝගියෙකුට ඖෂධයක් නියම කරපුවා, මේ ඖෂධ වට්ටෝරුව දැනගෙන වෛද්‍යවරයා හම්බෙලා ඒ ඔක්කොම බෙහෙත් ටිකත් එකතු කරගෙන ඔක්කොම කරගෙන මේ බෙහෙත් ටික බොන්නේ නැතුව හිටියොත් ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි හොඳින් ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය ධාරණය කරගෙන ඒ ධර්මය තමන්ගේ ඇතුළාන්තයෙන් නැගිලා එන විදිහට ඒ ධර්මය ශ්‍රවණය කරලා සකස් කරගත්තට පස්සෙත් අපේ පින්නත්නි සමහර වෙලාවට දන්නවද පානය කරලා නැහැ. එච්චර ගානට ඇවිල්ලා ධාරණය කරගෙන වචසා පරිචිතා කියන තැනට එනකොට පානය කරලා නැහැ. හැබැයි මනසානුපෙක්කිතා කියන වෙලාව තමයි පානය කරන වෙලාව. අන්න එයින් ලැබෙන ප්‍රතිඵලය තමයි දිට්ඨියා සුප්පටිවිද්ධා කියලා කියන්නේ, දෘෂ්ටිය ඍජු වීම. ඉතින් මේක ටික ටික පුහුණු කරන්න ඕන දෙයක් වින්නත් නේ අපේ ජීවිතයට මේ මානසිකාරය ඇති වෙන්න ඕනේ. ඉතින් මේක දැනෙන්න ඕනේ මෙන්න මේ වගේ. දැන් ධර්මයේ ඖෂධයක් අන්‍ය කිසිදම ඖෂධයකට සමාන කරන්න බැරි කියන්නේ ඖෂධ කියන ඒවා භාවිතා කරන්නේ මොනවා වුණාමද? රෝගී වුණාම මොකද වෙන්නේ? රෝගී තත්ත්වයකට පත් වුණාම මොකද වෙන්නේ? කෙනෙක් එයාට වෙනදා වගේ නැගිටින්න බෑ, වෙනදා වගේ ඇවිදින්න බෑ,
වෙනද වගේ වැඩ කරන්න බෑ වෙනද වගේ කතා කරගන්නත් බෑ මේ වගේ අර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ රෝගී වුණහම එතකොට රෝගී බවට පත් වුණහම සාමාන්‍ය පරිදි කටයුතු කරන්න බෑ ඒක අසාමාන්‍ය තත්ත්වයක් උදා වෙනවා කියලා ඔන්න අපි දන්නවා එහෙම දැනගත්තට පස්සේ රෝගී වුණහම අනිත් එක තමයි රෝගී වුණහම තියෙන ලක්ෂණය ඒ රෝගය නිසා ලොකු දුක් පීඩාවන් ඇති වෙනවා සාමාන්‍ය පරිදි වැඩ කරගන්න බෑ සාමාන්‍ය පරිදි අනිත් කටයුතු ටික කරන්නට බෑ විතරක් නෙවෙයි ලොකු දුක් පීඩාවන් ඇති වෙනවා මේ දුක් පීඩාවන් සහිත රෝග ඇති වුණහම සාමාන්‍ය විදිහට වැඩ කරගන්න බැරි වෙනකොට අපේ හිතට අදහසක් එනවා මේකට ඖෂධයක් හොයාගන්න ඕනේ මේකට හේතුව හොයාගන්න ඕනේ කියලා අන්න එහෙමත් වෙනවා රෝග හමුවේ සිද්ධ වෙන දේවල් ටිකක් මම මේ කියන්නේ අපිට අදහසක් එනවා ඒත් එක්ක මොකද කරන්නේ අපි විමසලා බලනවා නැත්නම් මම දන්න කෙනෙක් මට මතක් වෙනවා නැත්නම් වෙන කාවෙන් හරි විමසලා බලනවා පින්නත් නේ මේ රෝගයට බෙහෙත් දෙන්න පුළුවන් කවුද ඉන්නේ කියලා මේ රෝගයට බෙහෙත් දෙන්න පුළුවන් කවුද ඉන්නේ කියලා විමසලා බලනවා එතකොට බෙහෙත් පිළිබඳවත් හොයලා බලනවා මෙහෙම විමසලා බලපුවාම බෙහෙත් හම්බෙනවා බෙහෙත් හම්බුනහම මොකද කරන්නේ මේ බෙහෙත් පානය කරනවා හරිද පානය කරනකොට පානය කරන වෙලාවේ පානය කරද්දී අදහසක් තියෙනවා මම මේ බෙහෙත පානය කරන්නේ තියෙන රෝගය හොඳ වෙන්න කියලා. එතකොට මෙතන අන්තිමට රෝගය හොඳ වෙනවා. එතකොට අනිත් එක තමයි පානය කරනකොට එකවර ඔක්කොම බෙහෙත් ටික බොන්නෙත් නැහැ. ඒක මාත්‍රාවට බොනවා. අනිත් එක වේල් මග අරින්නෙත් නැහැ. එතකොට රෝගයක් හැදිලා ඒ රෝගය හඳුනාගෙන ඒ රෝගයට බෙහෙත් හොයාගෙන ඒ බෙහෙත පානය කරලා ක්‍රමානුකූලව තත්වාකාරයෙන් රෝගය හොඳ කර ගැනීම කියන තැන මහා සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. හරි. අන්න ඒ සංකීර්ණ ක්‍රියාවලිය අපි අත්දකින්න ඕනේ එහෙම ක්‍රියාවලියක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. එහෙම ක්‍රියාවලියක් තියෙනවා කියලා අපි දැනගන්න ඕනේ. අන්න ඒ ක්‍රියාවලිය තමයි අපි දැන් මේ අධ්‍යයනයක් කරන්න යන්නේ. මේ කියන තත්ත්වයන් යටතේ කොයි විදිහටද මේ ක්‍රියාවලිය අපි භාවිතයට ගන්නේ කියලා මේ ඖෂධයත් එක්ක සාමාන්‍ය රෝගී අවස්ථාවලදී තියෙන ඒ ඖෂධයත් එක්ක කොහොමද භාවිතයට ගන්නේ කියලා බලන්න පින්නත්නි රෝගේ හින්ද රිදෙනවනේ ආයිත් රෝගය යම් විදිහකින් අඳුනගත්තේ නැත්නම් ඒත් ප්‍රශ්නයක්නේ එහෙනම් අපි අඩුම ගානේ අපිට මොන හරි දෙයකට රිදෙනකොට දැන් ඇත්තටම රෝගේ අඳුනගන්නෙත් එහෙමනේ අපි ගිහිල්ලා වෛද්‍යවරයෙකුට කියන්නේ මගේ කකුල රිදෙනවා මෙතන නිකන් ගෙඩියක් ඇවිල්ලා වගේ මෙතන නිකන් ගැටිත්තක් වගේ තියෙනවා නැත්නම් මගේ උදේම හැමදාම උදේම තදින් හිසක කියනවා මේ වගේ අපිට දැනෙන එක විතරයි තියෙන්නේ රෝගේ මොකක්ද කියලා හඳුනගන්නේ දන්න කෙනෙක් ඒ වගේ තමයි අපේ හිත රිදෙනකොට පින්නත් නේ හිත රිදෙනකොට පැහැදිලිවම දැනෙනවද මොනවාරි දෙයකට හිත රිදෙනකොට පැහැදිලිව අපි දැනගන්න ඕනේ මම රෝගී වෙලා කියලා. ඒකනම් අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක්. මොකද අපේ හිත රිදෙන්නේ දැන් රෝගී වෙච්ච කෙනෙකුට හරියට ඇවිදින්න බෑනේ. හරියට වැඩක් කරන්න බෑනේ. අන්න ඒ වගේ මේක මතක තියාගන්න ඕනේ අපේ හිත රිදෙනවා නම් රිදෙන්නේ පැහැදිලිවම ඒ කියන්නේ දුකක් ඇති වෙන්නේ, දෝමනස්සයක් ඇති වෙන්නේ. පීඩනයක් මොනවා හරි පීඩිත තත්ත්වයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඒව ඔක්කොටම කියන්නේ දුක් දෝමනස් කියලා. ඒ වගේ දෙයක් ඇති වෙන්නේ අපේ පින්නත්නි පැහැදිලිවම වෙන කිසිවක් නිසා නොවේ තණ්හාව නිසා වෙන්නේ. තණ්හාව නිසාවෙන් විතරමයි ආය වෙන කිසිම කාරණාවක් නැහැ. එහෙනම් තණ්හාව නිසා යම් රෝගී තත්ත්වයක් අපිට ඇති වුණාද හිතලා බලන්න මොහොතකට හිතලා බලන්න ඉතාම ප්‍රවේශමෙන් හිතලා බලන්න තණ්හාව නිසා යම් රෝගයක් ඇති වුණාද යම් රිදීමක් ඇති වුණාද ඒක රෝගයක් හා සමානයි අනිත් එක තණ්හාව ඇති වෙන්නේ පැහැදිලිවම නොදන්නාකම නිසා හරියට හිතෙන්නේ නැති නිසා හරිද අර රහත් උත්තමයාණන් වහන්සේගේ සිත කියලා කියන්නේ නිරෝගී සිතක් ඒ කියලා කියන්නේ ලෝකේ වැරදියට හිතෙන්නේ නැහැ කිසිම දෙයක් ලෝකේ වැරදි විදිහට දැනෙන්නේ නැහැ හැඟෙන්නේ නැහැ අපිට අපේ පින්නත් නේ අපේ හිතට හිතන්න බැරි තත්වයක් තියෙනවා මේ අකුසලයන් හින්දා
අන්නේ අකුසලයන් හින්දා හිතන්න බැරි තත්වයක් තියෙන හරියට නිවැරදිව ඒක හින්දා ඒක හැම වෙලාවෙම රෝගී වෙච්ච ස්වභාවයක් තියෙන. අරහත් උත්තමයන්න් වහන්සේ නමක් බවට පත් වෙන තුරු අපි රෝගී. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මට රිදෙනවා නම් රිදෙන්නේ ලෙඩක් හින්දා කියලා. මේක මානසික ලෙඩක් කිය වැරදි අවබෝධ ඇති කරගත යුතු නැහැ. එහෙම නෙවෙයි ඒක සත්‍ය වශයෙන්ම එක්තරා රෝගී තත්ත්වයක්. මොකක්ද රෝගී තත්ත්වය? නිරෝගී නෑ මනස. ඉතාම නිරෝගී මනසකට උරුමකම් කියන්නේ රහත් උත්තමයන්න් වහන්සේ ලොවේහි සත්‍ය තත්ත්වය දන්න. සත්‍ය තත්ත්වය දන්නවා මේ උත්තමයන්න් වහන්සේට දැනෙනවා. නමුත් ඒ නිරෝගීකම නැති හින්දා මගේ හිත ඇද වෙලා තමයි තියෙන්නේ. හරිද? හරියට අර රෝගී වෙච්ච වෙලාවට ඇවිදින්න බෑ වගේ රෝගී වෙච්ච මනසකට නිවැරදිම දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණය අරමුණු කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒක තමයි තියෙන බරපතලම ගැටලුව. හරි. එතකොට දැන් අපි බලනවා එවැනි තත්ත්වයක් මගේ තුල තියෙනවා කියන එක මගේ මනසට දැනෙන්න ඕන. මට රිදෙනකොටම කොයි වෙලාවෙ හරි චිත්ත පීඩාවක් එනවනම් කොයි වෙලාවෙ හරි අපහසුතාවයක් එනවනම් ඒ අපහසුතාවයන් එන චිත්ත පීඩා එන සෑම නිමේෂයකම හැම වෙලාවකම අපිට දැනෙන්න ඕනේ මේක රෝගී තත්ත්වයක් කියලා. අන්න ඒක පුරුදු කරගන්න ඕනේ. මේක රෝගී තත්ත්වයක් කියලා. මේක වැරදීමක් කියලා. මේ රිදෙන්නේ ඒකයි. රිදෙන්නේ හරියට මේ ලෝකේ දැනෙන්නේ නැති හින්දා කියලා. අන්න රෝගී තත්ත්වයක් කියලා දැනගත්තට පස්සේ අපි මොකක්ද රෝගය කියලා හොයාගන්න ඕනේ. එතකොට ඇයි මට රිදුනේ කියලා හොයාගන්න වෙනවා. මේ ඖෂධය පානය කරන විදිහ මම මේ කියන්නේ. එතකොට මොකද්ද රෝගය කියලා හොයාගන්නට ඒක කාමච්ඡන්දයක් වෙන්න පුළුවන්, ව්‍යාපාදයක් වෙන්න පුළුවන්, තීන මිද්‍යාවක් වෙන්න පුළුවන්, උද්දච්ච කුක්කුච්ච වෙන්න පුළුවන්, විචිකිච්ඡා වෙන්න පුළුවන්, කුහකකම්, ඊරිසියාකම්, මසුරුකම්, ක්‍රෝධකම්, ගිජුකම්, කෑදරකම්, ගුණමකුකම් තියෙන්නේ ඔය ඕනෑතරම් දේවල්. මේ තියෙන අකුසලයක් වෙන්නටම ඕන රිදෙනවා නම් එහෙනම් තමන්ට රිදීම් ඇති වෙනකොට මෙවැනි අකුසලයක් මුල් වෙලා කියලා ඒ අකුසලය හරියට දැනගන්න ඕනේ. ඒ අකුසලය දැනගත්තට පස්සේ අන්න රෝගය හඳුනාගත්තා වෙනවා. හරියට වෛද්‍යවරයා රෝගය හඳුනාගත්තා වාගේ යෝගියා තමන්ගේ රෝගය හඳුනා ගන්න ඕනේ. ඒ මොහොතේම හඳුනා ගන්න පුළුවන් ශක්තියක් සමහර අයට දැනටත් තියෙනවා. සමහර අයට ටිකක් වෙලා ගිහිල්ලා තමයි රෝගය කියන්න පුළුවන් වෙන්නේ. ඒතර වෛද්‍යවරයා දුර්වලයි. සමහර අයට සතියක් විතර යනවා. සමහර අයට රෝග හඳුනා ගන්න බෑ. ඒ කියන්නේ එයාගේ මේ ධර්මය පැත්තෙන් හඳුනා ගන්න පුළුවන් ශක්තිය නැති නිසා. එතකොට දැන් රෝගය හඳුනා ගන්නවා. රෝගය හඳුනාගෙන විතරක් මදි. රෝගය හැම වෙලේම හඳුනාගත්තාම අපේ පිනොද මෙන්න මේ අකුසල ධර්මය තමයි ඉස්මතු වෙලා තියෙන්නේ මට. මේ වෙනකොට තියෙන මෙන්න මේ රිදීමට හේතුව මෙන්න මේ අකුසල ධර්මය. ඉතා සත්‍යවාදීව ඔන්න ඔය ටික හොයාගන්න පුළුවන් නම් තමන්ට අපේ පින්නත් තමන්ගේ ජීවිතය ගැන පැහැදිලිවම ඉතා පැහැදිලිවම ගොඩාක් භාග්‍ය සම්පන්න තත්ත්වයක්. ඒක ගොඩක් වටින වාසනාවන්ත තත්ත්වයක්. තමන්ගේ රෝගය තමන්ට හඳුනාගන්න පුළුවන් ශක්තියක් තමන්ට තියෙනවා නම් යම් විදිහකින් මේ රෝගය හඳුනාගන්න පුළුවන් ශක්තිය තමන්ට නැත්තම් අපි කියන්නේ හුඟක් වෙලාවට දැන් ඔය ගෙදර ඉදදී කියන්නේ ලෙඩක් ආපහු කියන ගොඩ වෙදකමක් කරලා බලනවා. බැරි වුණොත් මොකද කරන්නේ? බැරි වුණොත් වෛද්‍යවරයෙක් හරි කවුරු හරි වේද මහත්තයෙක් හරි කවුරු හරි හොයාගෙන යනවා. එහෙනම් ගොඩ වෙදකමක් කරලා බැලුවා වගේ තමයි අපි දන්න හරිය කරලා බැලුවා. මට රෝගය හඳුනා ගන්නටත් බෑ. රෝගයට හේතු වෙච්ච දේ හඳුනා ගන්නටත් බෑ. මට ඒක තේරෙන්නේ නැහැ. හරියට තේරෙන්නේ නැහැ. නමුත් රෝගය දැනෙනවා මට. රිදෙනවා දැනෙනවා. දවස ගානේ මේ රිදීම තියෙනවා. තැවීම, පිච්චීම ආදී වශයෙන් තමන්ට දැනෙන තීව්‍ර කටුක මාරාන්තික වේදනා දැනෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට මොකටද කියලා හොයාගන්න බෑ. හරියටම මේ කුමන රෝගයක්ද කියලා හොයාගන්නට බෑ. අන්න එහෙම වුණාම තමයි අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය ඕන වෙන්නේ. ධර්ම ශ්‍රවණය ඕන වෙන්නේ. හොඳින් ධර්ම ශ්‍රවණය කරන කට්ටියට, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන කට්ටියට මේ රෝග හඳුනා ගැනීම සඳහා විශේෂඥ සහාය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? රෝග හඳුනා ගැනීම සඳහා විශේෂඥ සහාය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට හොඳ කල්යාණ මිත්‍රයෙක් හම්බුනහම අපිට පුළුවන්කම තියෙනවා මේ රෝග හඳුනා ගන්නට. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න අපේ පින්වත්නි. දැන් රෝගය හඳුනාගත්තාම නිකන් ඉන්නවද? ඒත් එක්කම මොකක්ද මේ රෝගයට හේතු උනේ? හරිද? මේ රෝගය හැදෙන්න හේතු උනේ මොනවද කියලා හොයාගන්න පෙළඹෙනවා.
ඒ හැම්ම වෙලාවක මහම්බෙන්න්න. ඔය කායික රෝග වගේ නම් නෙවෙයි. මේ මානසික රෝගය නැත්තම් මේ රිදීම ඇතිවුණේ ඊරිසියාව හින්ද, මේ කෝදය හින්ද, වෛරය හින්ද, ගීජුකම හින්ද, කෑදරකම හින්ද, මොකාකරි අකුසලයක් ආවෙල්ලා රිදුනා නං අන්න හේතුව වසයෙන් හම්බෙනවා පොදු රෝග ලක්ෂණයක් තියෙනවා. හරිද? පොදු මූලයක් තියෙනවා. ඒ මූලය තමයි තණ්හාව කියලා කියන්නේ. හැම දුකක්ම ඇතිවෙන්නේ යම් අකුසලයක් නිසාවෙන්මයි. ඒ දුක්වලට හේතු වෙන්නේ, මූල හේතුව වෙන්නේ තණ්හාවමයි. එතකොට හරි, ඔන්න දැන් හේතුවක් දැනෙනවා. ඊට පස්සේ හැම වෙලේම වෛද්‍යවරයෙක් බලලා මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන්ද කියලා දැනෙන්න ඕනේ. මේ රෝගය හොඳ කරගන්න පුළුවන් එකක්ද කියලා වෛද්‍යවරයෙක් පිරික්සලා බලනවා ලෙඩාගෙන. එතකොට ඒකල දැන් ඔය වෙද මහත්තුරු එහෙම බය නැතුව කියනවා. සමහර වෙලාවට දරුණු රෝග තියෙන අය අරගෙන ආපුවම බයෙන් දෙපා මං හොඳ කරලා දෙන්න, මට හොඳ කරන්න පුළුවන් කියලා. අන්න එහෙම අපේ පින්නත්නි අපිට දැනෙන්න ඕනේ මේක හොඳ කරගන්න පුළුවන් කියලා. හරිද? එතකොට ඒව ඔක්කොම මේ ඒහිපස්සික ධර්මය තුළ අපිට දැනගන්න පුළුවන්. අපේ පින්නත්නි කිසිම ගැටලුවක් නැතුව නුවණින් විමසන කෙනෙකුට, බහුසුතභාවය තියෙන කෙනෙකුට හොඳින් දැනගන්න පුළුවන් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව කියන්නේ බොහෝ කරුණු දන්නා බව. ඒ කියන්නේ බොහෝ දේවල් ධර්මය ශ්‍රවණය කරලා, එහෙම නැත්නම් කියවලා, මේ කාලේ හැටියට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා, ඒවා ගැන විමසලා බොහෝ දේවල් දන්න ඕනම තැනකින් කියන්න දන්නවා, තමන්ගේ මනසට නැගිලා එනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන කෙනෙකුට මේ රෝගේ නැති කිරීම තියෙනවා කියන එක තමන්ගේ මනසට දැනෙනවා. මේක නැති කරන්න පුළුවන් කියලා. හරියට නිකන් අර මම කියන්නේ හැමදාම ඈත ගින්දරක් තියෙනවා දකින්නවා. දකින්නකොට ඒක ලැබු ගින්නක් නම් අපිට ඒක පාටම හේතුව අන්න අර වියලි කොළ රොඩු ආදිය කියලා මතක් වෙනවා. ඒකත් එක්කම එහි නැති කිරීම කියලා කියන්නේ බලන්න මේක නිවන්න පුළුවන් කියලා මතක් වෙනවා. වගේ ගින්නක් අනවශ්‍ය ගින්නක් දැක්කොත් අපි කියන මේක නිවල දාන්න පුළුවන්, ඔක නිවල දාන්න ඕනේ කියලා. ඒක පුළුවන් කියලා හිතිලා තමයි ඊට පස්සේ නිවන ක්‍රමය ගැන කතා කරන්නේ. අන්න ඒ වගේ රෝගයකත් එහෙමයි. අන්න ඒ වගේ මේ රෝගය හොඳ කරන්න පුළුවන් කියන හැඟීම හරීම වැදගත් වෙනවා පින්නත්. ඒකට තමයි විරාග සංඥා, නිරෝධ සංඥා ආදී කියලා කියන්නේ. එතන අපි ගොඩක් අඩුපාඩුවක් ඇති කරගන්න තැනක් සාමාන්‍ය ජීවිතයේදී. අපිට රෝග දැනෙනවා, ඒ කියන්නේ චිත්ත පීඩා දැනෙනවා. මේ චිත්ත පීඩා නිට්ටාවටම දැනෙන්නේ නැති තත්ත්වයට පත් කරන්න පුළුවන් කියන හැඟීම, නිට්ටාවටම ආය කවමදාකවත් දැනෙන්නේ නැති තත්ත්වයකට පත් කරන්න පුළුවන් කියන ඒ පරපතල හැඟීම, ඒ මහා කුසල හැඟීම අපි පුරුදු කරගෙන නැහැ. ඒක දැනෙන්න නම් කරන ක්‍රමයේ ගැනත් අපේ පින්නත් යම් කිසි අදහසක් තියෙන්නට ඕනේ. ඒකයි මේ එහිපස්සික වූ ධර්මයේ තියෙන වටිනාකම. මේ බෙහෙත් ටික බිව්වහම අනිවාර්යයෙන්ම නිට්ටාවටම හොඳ වෙනවා කියලා දැනුණොත් තමයි එයා ඒ බෙහෙත් ටික බොන්නේ. ඒකින්ද අපි හොඳින් විමසලා බලනකොට පින්නත් බලන්න, මම අපි ඍජුවම කතා කරමු, මිනිසෙක් තුළ උපදින සියලු ලෝක සත්වයන් කෙරෙහි උපදින්නා වූ රාගයක් තියෙනවා. ඒ කියන්නේ සියලු ලෝක සත්වයන් කෙරෙහි රාගය උපදිනවා නෙවෙයි, මං කියන්නේ ලෝකෙම නොයෙකුත් තැන්වල නොයෙකුත් ආකාරයට ඉන්න නොයෙකුත් අය කෙරෙහි රාගය උපදින ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක අප්‍රමාණව විහිදලා තියෙන එකක්. නමුත් හැබැයි දන්නවා හොඳටම අසුභ භාවනාව වැනි භාවනාවකින් ලොවෙහි සියල්ලන් කෙරෙහිම තියෙන රාගය විස්කම්බන වශයෙන් අයින් කරගන්න පුළුවන්. හරිද? එහෙම මොහොතක් උදා කරගන්නට අපිට හැකියාව තියෙනවා පින්වත්නි. එවැනි මොහොතක් උදා කරගන්නට එක මොහොතක මේ ලොවෙහි කිසිමම කිසි කෙනෙක් කෙරෙහි, කිසිමම කිසි වස්තුවක් කෙරෙහි, ඒ කියන්නේ කිසිමම කිසි පුද්ගලයෙක් කෙරෙහි රාගයක් නූපදින තත්ත්වයකට අපිට පුළුවන් අපේ මනස සකස් කරගන්න. හරියට මෙන්න මේ වගේ හිතන්න, නිකන් මම මේ අදහසක් කියනවා. මං හෙට උදේ දැනගන්නවා මේ ලෝකේ මාව ඉතුරු වෙන්න අනිත් සියලු මිනිස්සු නැති වෙලා කියලා. මං අරන්ට කවුරුවත් මේ ලෝකේ නැහැ කියලා. එහෙම දැනගත්තොත් මම සැබෑවටම අමුතු විදිහට ඇවිදීද? අමුතු විදිහට කතා කරයිද? මොනවා හරි හොයන්න නගරෙට යයිද? අමුතු ඇඳුම් ඇඳගෙන යයිද? මොකක්වත් නැහැ.
අන්න ඒ වගේ හැඟීමක් ඒ කියන්නේ මේ ලෝකේ කිසිමම කෙනෙක්ව දැකීමේ සුභ වශයෙන් දැකීමේ ඇසීමේ විඳීමේ උවමනාවක් නැති තැනකට අපේ මනස ගන්න පුළුවන් වෙනවා. හරිද? එහෙම තැනකට අපේ මනස ගන්න පුළුවන් අන්න ඒක දැනෙන්න ඕන කොහොමද ගන්නෙ කියලා දැනගන්න ඕන විමසන්න ඕන කරුණු විමසනකොට අසුභ භාවනාවේ පියවර 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 ක්‍රමානුකූලව හරියට කාරණා සහිතව ක්‍රමානුකූලව හරියට මේ කරුණු විමසන්නේ නම් අපි දන්නව හොඳටම විමසන්නේ නම් අන්න එතනදී අපිට හැකියාව තියෙනවා අපේ පින්වත්නි මේ කියන කරුණ අපිට සාකච්ඡාවට ගන්න ඕනම කාරණාවක් මම මේ කියන්නේ. ඒ කියන්නේ අපිට හැකියාවක් තියෙන්න ඕනේ රාගයක් ඇවිල්ලා හිත රිදෙනකොට මේක නැති කරන්න පුළුවන් කියන හැඟීම උපදවා ගන්න කරුණු දැනගෙන. හැබැයි මේ නැති කරලා නෙවෙයි. අනිවාර්යයෙන්ම නැති කරන්න පුළුවන් මෙන්න නැති කිරීමේ ක්‍රමය කියලා ඒ ක්‍රමය පැහැදිලිව අපේ මනසට දැනෙන්න ඕනේ. ඔන්න ඕක දැනෙනවා නම් තමයි පීඩාකාරී රාගාදී කෙලස් ධර්මයේ මට අරමුණු වෙනවා. ඒක අරමුණු වෙනකොට එහි ඒක රෝගයක් වගේ දැනෙනවා. ඒක පීඩාකාරී, ඒක හේතුවක් නිසා සකස් වෙච්ච දෙයක්. මේ රෝගයට බෙහෙත් තියෙනවා නම් අසුභ භාවනාව කියලා එකක්. ඒ බෙහෙත නිට්ටාවටම හොඳ වෙන එකක් කියලා දැනගන්නවා. අන්න එහෙම වුණාට පස්සේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. දැන් බෙහෙත් ටික බොන්න ඕනේ කියලා. තව බොන්න හිතලවත් නැහැ. හැබැයි ඒ බොන්න කලින් බෙහෙත් බොන්න කලින් මේ විශ්වාසය වෛද්‍යවරයා ගැන, බෙහෙත් ගැන, බෙහෙත් බීලා හොඳ කරගත්ත අයත් එක්ක කතා කරලා කොහොමද මේ බෙහෙත් ටික කියලා ඒකේ මාත්‍රාවන් දැනගෙන ඒ ඔක්කොම කරලා තමයි බෙහෙත් ටික බොන්න පටන් ගන්නෙ. බෙහෙත් බීලත් බෙහෙත් දීපු ගමන් හොඳ වෙන්නේ නැහැ පින්නත්ටි. උදේට, දවල්ට, රැයට ක්‍රමානුකූලව ඒ බෙහෙත් මාත්‍රාවට බොන්නට ඕනි. අන්න ඒ වගේ අපේ මනසත් ක්‍රමානුකූලව, ඊතා ක්‍රමානුකූලව පාලනය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි උපයා සපයා ගන්න ඕන. එතකොට තමයි පුළුවන් වෙන්නේ තමන්ටම තීරණයක් ගන්න මෙන්න මේකෙන් මේ දේ වෙනවා කියලා බය නැතුව. අන්න ඊට පස්සේ තමයි අන්න ඒක තමයි නැති කිරීම කියලා කියන්නේ. නැති කිරීම දන්නවා මට මේ ක්‍රමේ පාවිච්චි කරොත් මෙන්න මේතන මේක වෙනවා, මෙතන මේක වෙනවා, මෙතන මේක වෙනවා, මෙතන මේක වෙනවා, මෙතන මේක වෙනවා, මෙන්න මේ ටිකත් එක්ක මට අවශ්‍ය කරන ඉලක්කයට යන්න පුළුවන් කියලා තමන්ට දැනෙනවා. තමන්ට තේරෙනවා, කරන්න කලින් තේරෙනවා. අන්න එහෙම තේරුණාට පස්සේ තමයි විශ්වාසග්‍රහයෙන් යුක්තව මේ ඖෂධය පානය කරන්න පුළුවන් වෙන්නේ පින්වත්නි. ඖෂධය පානය කරනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කිරීම, භාවිතා කිරීම කියන එකයි ඖෂධය පානය කරනවා කියලා කියන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් කාරණා දැනගෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ඒ අකුසලයන්ට ගැලපෙන විදිහට ඒ අකුසලයන් දුරු කර ගැනීම සඳහා, ඒ රිදෙන තැන් නැති කර ගැනීම සඳහා භාවිතා කරන්නට ඕනේ. දැන් රාගාදී කෙලෙස් ධර්මෙන්ද රිදෙනවා නම් යම්කිසි කෙනෙකුට සමහර විට කායානුපස්සනාවට ගිහිල්ලා මේක කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේදනානුපස්සනාව වැනි දෙයක් අරගත්තට පස්සේ ඒ රාගාදී කෙලෙස් ධර්මයන් නිසා ඇතිවෙන සැප වේදනාවන්, ඒත් එක්කම ඇතිවෙන දුක් වේදනාවන් ඒවා සංසන්දනය කිරීමේදී මේ තැනැත්තාට බොහෝ දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඉතාම සුළු සැප වේදනාවක් ඇත. හැබැයි ඒ සැප වේදනාව වැරදීමක් හින්දා සකස් වෙච්ච එකක් කියලා දැනෙනකොට ඉතින් ඒවා නිවැරදි කර ගැනීම සදා සංසාරික ජීවිතයේ තිරසන් සත්තුත් මේ වාගේ වැරදීමක් හින්දා සැප විඳින්න වාසය කළාය, මමත් එසේය, දැන් මං මනුස්ස ජීවිතයක් ලැබිලාය, බුද්ධෝත්පාද කාලයක ඉපදිලාය, කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිලාය, එසේනම් තවත් සිටිනු කුමටද කියලා තමන්ගේ පැත්තෙන් ඒ මානසිකාර සකස් කර ගැනීමේ වැඩපිළිවෙල. දැන් ඉතින් බෙහෙත් ටික බීලා දාන්නට ඕනේ කියලා ඒ සකස් කර ගන්න ඕන වැඩපිළිවෙල ඔන්න ඔය විදිහට අපේ පින්නන්දි පුංචි කාලේ ඉඳන් තියෙන අත්දැකීම් නිසාවෙන් මේ ලොකු කතාවක් කියන්න යන්නේ. පුංචි කාලේ ඉඳන් තියෙන අත්දැකීම් සහ තමන් ඒවා සිද්ධ කරලා තියෙන නිසාවෙන් අපි රෝගයක් හැදුනහම වෛද්‍යවරයෙකුට හරි පෙන්නලා ඉක්මනින් ඒ රෝගයට ප්‍රතිකාරයක් ගන්න අවශ්‍ය කරන මඟ අපි දන්නවා.
ඒක දන්නව කියන එකේ තේරුම මොකක්ද මගේ මනසට නැගිලා එනවා මොකක්ද මේ කියන මේ වැඩපිළිවෙල ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි මේක නැති කරගන්නේ කියන අදහස මගේ මනසට නැගි නැගි එනවා පින්නත්නේ අන්න එහෙම නැගිලා එන විදිහට සකස් කරගන්න උන ඉතාම නිවැරදි විදිහට මේ වැඩපිළිවෙල තමන්ගේ මනසින් නැගිලා මෙන්න මේ විදිහට තමයි මේ අකුසලයේ නැති කරගන්නේ කියලා අර හරියට නිකන් ඖෂධ ගැන අදහස ඇති වෙනවා වගේ මේක භාවිතා කිරීමෙන් මේක භාවිතා කිරීමෙන් මේක භාවිතා කිරීමෙන් මෙන්න මේ ආකාරයට මේ සියලු අකුසලයන් දුරු කරගන්නට තියෙන හැකියාව අපේ මනසට දැනෙන්නට ඕනේ පින්වත්නි. ඒ හැකියාව දැනෙන්නට ඕනේ. අන්න එතකොට තමයි මේ තේරුමක් නැහැ නිකන් එක දිගට දුක් විඳින එක කියලා. හරිද? තේරුමක් නැහැ එක දිගට දුක් විඳින එක කියලා. දුක් නැති කරගන්න වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න මනස සූදානම් වේවි. හරියට මේ පණිවිඩය මනසට දුන්නා නම් දැන් අපෙන් අහගෙන විතරක් වැඩක් නැහැ. මේ බව දැනගෙන හරියට ඖෂධයක් එක්ක සංසන්දනය කරමින් දරුණු ලෙඩ තියෙනවා නම් දරුණු ඖෂධ තියෙනවා. ඒ වගේ දරුණු අකුසල් නම් තියෙන්නේ දරුණු කුසල් වලින් ඒක පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා ගැන ගුරුවරුත් එක්ක සාකච්ඡා කළ යුතුව තියෙනවා. තමන්ගේ තියෙන අකුසල් හඳුනාගත යුතුවක් තියෙනවා. තමන්ට එළඹෙන්නට හැකියාවක් තියෙයි කියලා හිතෙන අකුසල් හඳුනා ගන්නටත් ඕනේ. නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව වාසය කරන්න. ඉතින් සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් යුක්තව තමන්ගේ කටයුතු ටික සම්පාදනය කරගන්න ඉතා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත යුතුව තියෙනවා. ඉතා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත යුතුව තියෙනවා අපේ පින්වත්නි. ඒවා පැහැදිලිවම අපේ ජීවිත නිවැරදි කරන වැඩපිළිවෙලක්ම වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ මානසිකාර්යය තමයි අද දවසේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මොකක්ද තමන්ට දුකක් එනකොට ඒක නැතිකරන ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වා ඔය කියන දේ වේගෙන් ඇති වෙන්න ඕනේ. මෙන්න මේක ලෙඩක්, මෙන්න ලෙඩේට හේතුව, මෙන්න ලෙඩේ හැටි, මෙන්න ලෙඩේට හේතුව, මෙන්න නැති කිරීම, මෙන්න නැති කරන ක්‍රමවේදය කියලා තමන්ගේ මනස ඔය කාරණා හතර ඉතා වේගවත් තමන්ගේ අකුසල් දුරු කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල විදිහට අපේ මනසට ඉක්මනින් නැගිලා එන්නට ඕනේ. ඒ එන විදිහට සකස් කරගන්න තමයි අපි අත්දැකීම් ලබා ගන්න ඕනේ. පින්නත් මේ ඔක්කොම හදාගන්නේ අත්දැකීම් හරහා දන්නවනේ. ඕනම දෙයක් පුරුදු වෙනවා කියලා කියන්නේ ඒක කරලාම පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඒ දේ කරන්න මගදී බැරි වෙනකොට කොහොමද කරන්නේ කියලා අත්දැකීම් එන්නේ. අන්න ඒ විදිහට බෙහෙත් දෙන අයත් අපි දන්නවා, වෛද්‍යවරුත් අත්දැකීමක් ලබා ගන්නවා. වසර ගණනාවක් පුහුණු කරලා අත්දැකීමක් ලබා ගන්නවා. ඒ වගේ තමයි මේ කියන මේ මානසික බෙහෙත තමන්ම යොදාගන්න අවශ්‍ය කරන යෝනිසෝ මානසිකාරය තමන්ගේ තුළට සකස් කර ගැනීම පුරුදු පුහුණු කරන්න ඕනේ. යෝනිසෝ මානසිකාරය කියන එක පුරුදු පුහුණු කරන්න ඕනේ. අයෝනිසෝව සිද්ධ වෙන හැම දෙයක්ම පින්වත්නි තමන්ට අනර්ථයක් සඳහාමයි වෙන්නේ. අනර්ථයක් සඳහාමයි වෙන්නේ. ඒක අපි ඉතා දැඩිව මතක තියාගත යුතු දෙයක්. ඒකින්ද අපේ ජීවිතවලට මේ තියෙන්නා වූ මේ ධර්ම ඖෂධය පිළිබඳව, යෝනිසෝ මානසිකාරය පිළිබඳව ඒ වගේ ලොකු හැඟීමක් සැබැවින්ම තිබිය යුතුයි. ලොකු හැඟීමක් සැබැවින්ම තිබිය යුතුයි. පින්නත් එහෙම නොවුනහොත් අපි යම් කිසි ආකාරයක සසර අපි බලාපොරොත්තු වෙන විමුක්තියට නම් යන්නට පුළුවන්කමක් ඇත්තේම නැහැ. එතකොට අපි මේ මානසිකාරය පිළිබඳව හොඳ අවබෝධයක්, හරියටම රෝගයක් හැදෙනකොට වගේම හොඳ අවබෝධයක්, ඒ කියන්නේ රෝගයකට ඖෂධයක් ගන්නවා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන අවබෝධය හැම වෙලෙම තියෙන්න ඕන. මම හිතන්නේ අපේ පින්වන්තයර මතක ඇති මේ ධර්ම දේශනා මාලාව ආරම්භ වෙද්දිම අපි ආරම්භ කරේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව සම්මා දිට්ඨියක් ඇති කරගන්නා වූ ආකාරය පිළිබඳව සාකච්ඡාවකින් තමයි මේ ධර්ම දේශනාව ආරම්භ කරේ. මම හිතන්නේ දින ගණනාවක් මේ පිළිබඳව අපි කතා කරා. අන්න ඒ වගේම මානසිකාරයක් තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් උදාහරණයකට තමයි අපි කතා කරේ මේ ඖෂධයක් ගැන. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිසාවෙන් අනිත් එක සියලු රෝග නිවාරණය කරන ඖෂධයක් තමයි ධර්ම ඖෂධය කියලා කියන්නේ. ආය කවදාකවත් රෝග හැදෙන්නේ නැහැ. සම්පූර්ණ වශයෙන්ම නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන්කම තියෙනවා. නිස්සරණ ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය කියන්නේ අන්න එකයි. ඒ පිළිබඳව අපිට ඉතාම ඉහළ
අවධානයක් තියෙන්න ඕන පින්නත්නි ගවේෂණ සීලී වෙන්න ඕන හරියට මම මෙහෙම කියන්නම් අපි දන්නවා ඔසු සලවල් වලට සේවකයෝ යනවා ඉස්සෙල්ලාම ගියාම ඖෂධ අඳුනන්නේ නැහැ හැබැයි පසු කාලීනව ටික දවසක් පුරුදු පුහුණු වෙනකොට එයා ඒ ඖෂධ තියෙන තැනක් දන්නවා ඒ වගේ වර්ගයක් දන්නවා ඒ විතරක් නෙවෙයි ඒවා භාවිතා කරන්න මොනවද කියලා දන්නවා අන්න ඒ වගේ අපිට බොහෝ රෝග හැදෙනවා. හරිද? මේ හිතට හරියට රෝග හැදෙනවා මං අර කලින් කිව්ව ලයිස්තුම සියලු අකුසලයන් කියලා කියන්නේ රෝග. ප්‍රාණඝාත කරන්න හිතෙනවා, අදත් අදාන කරන්න හිතෙනවා, කාමවර්ධව හැසිරෙන්න හිතෙනවා, බොරු කියන්න හිතෙනවා, කේලම් කියන්න හිතෙනවා, ඒ වගේ ගොඩාක් දරුණු රෝග තියෙනවා. හරිද? අන්න ඒ දරුණු රෝග හැදෙනකොට ඒවාට බෙහෙත් ටික කොතනද තියෙන්නේ කියලා අර ෆාමසියේ ඉන්න කෙනාට ඒ ඒ බෙහෙත් ඖෂධ හොයාගන්න පුළුවන් වගේ තියෙන තැන දන්නවා වගේ අපිට ඒ ඒ ඒ ඒ රෝගයට නැත්නම් ඒ ඒ ඒ ඒ අකුසලයට කරන්න ඕන දේ පිළිබඳව මෙන්න මෙතනයි තියෙන්නේ කොහෙද තියෙන්නේ ඖෂධ ලයිස්තුව තියෙනවා නියමිත කරපු ඖෂධ ලයිස්තුව මේ ටික තමයි ඖෂධ ටික කියලා. ඒකෙන්ද අපිට ලේසි. මොනවද මෙන්න මේ ඖෂධ ටික පාවිච්චි කිරීමෙන් ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගත හැකි කියලා. අන්න ඖෂධ වගේක් තියෙනවා කොහෙද තියෙන්නේ? අන්න තියෙනවා භාවිතා කරන්න බොණ්ඩ තියෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ ඖෂධ ටික. එතකොට සම්මා දිට්ඨි කියන එකේ තියෙන කොටස් දසවස්තුක සම්මා දිට්ඨිය, ධ්‍යාන සම්මා දිට්ඨිය, චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය මේ වගේ තියෙනවා. සම්මා සංකප්ප කියන ඒ වගේ කොටස්. නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපා සංකල්පනා, අවිහිංසා සංකල්පනා මේ විදිහට. ඊළඟට සම්මා වාචා කියන ඒ වගේ කොටස්. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී. සම්මා කම්මන්ත කියන ඒවා ඔය ක්‍රමයට මේ අංග 8ම දැන් සම්මා සති කියලා කිව්වම කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන සම්මා සමාධි කියලා කිව්වහම ප්‍රථම අධ්‍යාන ද්විතිය අධ්‍යාන තෘතිය අධ්‍යාන චතුත් අධ්‍යාන මේ විදිහට මේ ඒ ඒ කොටස් වලත් තියෙනවා තවත් වෙනස් වෙනස් ආකාරයේ අංග සහ ඒවා වර්ධනය කරන ආකාරය පිළිබඳවත් ධර්මයේ සඳහන් වෙනවා මේවා කොහොමද වර්ධනය කරන්නේ කියලා. ඉතින් එහෙමනම් අඩුවක් නැතුවම ඔන්නේ ආර්ය ශ්‍රේණික මාර්ගයේ සම්පූර්ණයෙන් අධ්‍යයනය කරොත් අපේ පින්වත්නි එහි තියෙන ඒ කුසල ධර්මයන් වර්ධනය කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේද ටික භාවිතා කරවුවොත් එතන තියෙනවා අපිට එතකොට අපි කියන්නේ විෂය නිර්දේශයක් කියලා. ඒ කියන්නේ සිලබස් එකක් කියලා. අන්න ඒ වගේ එකක් තමයි. ඔය ආර්ය ශ්‍රේණික මාර්ගය තුළ ඕනම අකුසලයක් නැති කරන්න අවශ්‍ය කරන ඖෂධ ටික ඔය ආර්ය ශ්‍රේණික මාර්ගය තුළ සම්මා දිට්ඨිය ආදී තියෙන මේ ආර්ය ශ්‍රේණික මාර්ගය තුළ තියෙන පින්වත්නි ඕනම අකුසලයක් නැති කිරීමේ ක්‍රමයක්. ඉතින් අධ්‍යයනය කරන්න යෝනේ අධ්‍යයනය කරලා අපි පළවෙනිම දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් නැති වෙන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා. හරිද? ඒව දැනගන්න ඕනේ. ඒක තමයි බහුශෘතභාවය කියලා කියන්නේ. අන්න එහෙම දැනගත්තට පස්සේ අපේ පින්වත්නි අපිට ඊට පස්සේ තමයි ඒක භාවිතා වෙන මට්ටමකට ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් පළවෙනි පියවර විදිහට මේ දැනගැනීම විශේෂයෙන් මං කියන ඒවා නෙවෙයි මේ කාමච්ඡන්දය තමන් තුල තියෙනවෝ කාමච්ඡන්දය තමන් තුල කාමච්ඡන්දය ඇතයි දැනගනි නැති කාමච්ඡන්දය නැතයි දැනගනි නූපන් කාමච්ඡන්දය උපදිනවා නම් ඒක උපදිනවායි දැනගනි උපන් කාමච්ඡන්දය ප්‍රහාණය වෙනවා නම් ඒක ප්‍රහාණය වෙනවායි දැනගනි ප්‍රහාණය වූ කාමච්ඡන්දය නැවත නූපදින්නේ නැත්නම් ඒකත් දැනගනි කියලා දේශනාවේ සඳහන් වෙන එහෙනම් තමන් ගැන දැන ගැනීම තමයි වැඩියෙන්ම අත්‍යවශ්‍ය වෙන කාරණාව විසඳුමත් එක්ක. ඉතින් ඒක ගවේෂණය කරන්න උන හොඳින් ගවේෂණය කරනකොට මේ කෙනෙකුට හොඳින් මේවා වැටහෙන්න පටන් ගන්නවා පින්නත්. හොඳින් වැටහෙනවා. ආ මේකේ தત્ත්වය මේකේ තමයි මේකේ தત્ත්වය මේකේ තමයි කියලා වැටහෙනවා. අන්න එහි වැටහෙන ආකාරයට තමන් මොකද කරන්න ඕන මේවා ගවේෂණය කර 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 ඒ ඒ ඒ ඒ අකුසල ධර්මයන් වලට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයක් උපාදනය කරන හැටි බලන්න ඕන. කොහොමද උපද්දවන්නේ මේ බෙහෙත කොහොමද
පාවිච්චි කරන්න කියන කියන්නේ එකයි මේ ලෙඩේට අදාළව තියෙන අපි දන්නවනේ ප්‍රතිදේහ නිර්මාණය වෙනවනේ. හරිද? ඖෂධත් එක්ක මොකද වෙන්නේ? ශරීරයෙන් වේගයෙන් ප්‍රතිදේහ නිර්මාණය වෙනවා යම්කිසි ආකාරයක රෝගයක් වැළඳුනහම. ඉතින් අන්න ඒ වගේ තමයි මේ කොහොමද කුසලය උත්පාදනය කරන්නේ? මේ අපි නිකන් හිතුවොත් තරහා කියලා මෛත්‍රිය කෙනෙකු උත්පාදනය කරන්නේ කොහොමද? රාගය කියලා කිව්වොත් අසුභය කෙනෙකු උත්පාදනය කරන්නේ කොහොමද? ඊට පස්සේ ඒක ක්‍රියාවට, වචනයට, ක්‍රියාවට නැගෙන විදිහට හදන්නේ කොහොමද? ඒක ප්‍රබල කරන්නේ කොහොමද? ප්‍රබල කරගත්තට රැකගන්නේ කොහොමද? රැකගත්තේ කාය නැති වෙන්න දෙන්නෙම නැතුව තියාගන්නේ කොහොමද? ඊට පස්සේ මේ අකුසලය කැපුණා කියලා දැනගන්නේ කොහොමද? මේවා ඔක්කොම ධර්මය තුල තියෙන දේවල්. ඉතින් මොකද කරන්න ඕනේ? ඒ හැම එකක්ම අපේ මනසෙන් හැක්කි ඉක්මනින් නැగిලා එන විදිහට හදාගන්න ඕනේ. ගොඩක් දේවල් එහෙම හදාගෙන තියෙනවා මේක බෑ කියලා හිතන්න යන්න එපා. එක එක වෘත්තීන් සිද්ධ කිරීම සඳහා වෘත්තීය පුහුණු ඇති කරගත්ත අය, ඒ වගේම විශ්වවිද්‍යාලය හෝ වෙනත් තැනක හෝ, එයාලට ඒ වෘත්තියට අදාළ දේවල් ඉක්මනින් ඉක්මනින් ටික දවසකින්ම මොකද වෙන්නේ තමන්ගේ මනසට නැగిලා එනවා. මෙන්න මේ ටික තමයි මට කරන් තියෙන්නේ, මේ ටික කරන් තියෙන්නේ කියලා දැනගත්තහම මොකද වෙන්නේ? එයාට වේගෙන් 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 ඒ දේවල් නැగిලා එන තත්වයකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම පුරුදු පුහුණු වීමයි වැදගත් වෙන්නේ. ධර්මයේ පුරුදු පුහුණු කරන්නට හුඟක් කට්ටිය සූදානම් වෙන්නේ නැති නිසා එක තැන රැඳෙන ගතියක් තියෙනවා. අන්න ඒක ඉතාම දරුණුම දරුණු තත්ත්වයක්. ඒක ඉතාම දරුණු තත්ත්වයක්. අපි හැම වෙලාවකම බලන්න ඕනේ අපේ ජීවිතය කොහොමද ඉතාම නිවැරදි තැනකට ගන්න කියලා. අපේ ජීවිතය කොයි ආකාරයට ඉතාම නිවැරදි තැනකට ගන්න කියන එක ගැන අපිට ලොකු අදහසක් තියෙන්න ඕනේ. පින්වත්නි, තියෙන අකුසල් දුරු කරගන්නේ කොහොමද කියන එක ගැන අති විශාල හැඟීමක් ඔය විදිහට හදාගන්න ඕන. ගවේෂණශීලී වෙන්න කියන්නේ ඒකයි. මේ ඖෂධය පානය කරන්න ඕන කරන මූලික සුදුසුකම ඔය විදිහට හදාගන්න ඕන. මේ ඖෂධය තියෙන්නේ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච කාලෙක විතරමයි අපිට මේ ඖෂධය හම්බෙන්නේ. ඒකින්ද මේ ඖෂධය භාවිතා කරන්න කියලා කියන්නේ මේ භාවිතය මහා වේගවත් අපේ හිතවල තියෙන කෙලෙස් ධර්මයන් මුලින් උපුටා දානවා. ක්‍රමානුකූලව ක්‍රමානුකූලව දැඩි වෙහෙසක් නැතුව අපි මේක පුළුවන් පුළුවන් විදිහට ආරම්භ කරගත්තොත් භාවිතා කරන්න දන්නේම නැතුව යම්කිසි තැනකට තමන්ව තල්ලු වෙලා තිබේවි. දන්නේම නැතුව යම්කිසි තැනකට තමන්ව තල්ලු වෙලා තියේවි අපේ පින්වත්නි. යන්නේ ඒක අපේ පැත්තෙන් අපි ඉතාම ප්‍රබලව හිතන්න ඕන දෙයක්. ඉතාම ප්‍රබලව හිතන්න ඕන දෙයක් ඒක. අපි හොඳින් මතක තියාගන්න ඕන දෙයක්. අපේ ජීවිතයේ අපි කරගත යුතු දේවල් අතර පින්වත්නි මේ ඖෂධය පානය කිරීම අන් සියලු ඖෂධවලට වැඩිය සියලු රෝග නිවාරණය කරන මේ ධර්ම ඖෂධය පානය කිරීම අපි අත්‍යවශ්‍ය වශයෙන්ම සිද්ධ කරගන්න ඕන මානසිකාරයයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපේ හිත මනවින් පුරුදු පුහුණු කරන්න ඕන. ඉතින් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ධර්මයේ ශ්‍රවණය කරමින්, සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරමින්, නොයෙකුත් ආකාරයේ උපක්‍රම දේශනාවල තියෙන ඒවා තමන් භාවිතා කරනකොට ක්‍රමානුකූලව බොහෝ බොහෝ තැන්වලදී බොහෝ බොහෝ ආකාරවල කුසලයන් වර්ධනය කිරීම සිද්ධ කරත් අවසානයේ වෙනකොට ඒ කුසල් ඔක්කොම බිඳුව බිඳුව එකතු වෙලා පුංචි ජලපහරක් හැදිලා ඒ වගේ ජලපහරවල් එකතු වෙලා පොඩි ඇලක් හැදිලා ඔයක් හැදිලා ගඟක් හැදිලා ඒ ගඟ මහා ලොකු ගඟක් වෙලා මහා මුහුදට ගලනවා වගේ මේ පුංචි පුංචි කුසලයන් තමන් සිද්ධ කරන අනුන්ට යමක් ලබා දීම්, ඒතර අන් අයට පොඩි පොඩි පිහිටවීම්, කරුණාවන්ත වචන, කෙනෙකුට අනුග්‍රහය දක්වන ඒවා, ඒ වගේ සතෙක් බේරගන්න ඒවා, හොරකම් වලින් වළකින ඒවා, මේ වගේ ගොඩක් පොඩි පොඩි දේවල් විදිහට හිතෙන මේ පුංචි පුංචි කුසලයන් වර්ධනය කරගෙන ටික 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 ලොකු වැඩ කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. ඒත් එක්ක ලොකු කුසලයන් වර්ධනය කරගන්න පුළුවන්. හොඳින් භාවනා කරන, හොඳින් යෝගී ක්‍රියාව කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. පින්වත්නි, අපේ මේ පින්වන්ත අය යම්කිසි ආකාරයක හොඳ උත්සාහයක් කරවුවොත් මේ ජීවිතය අපිට කරන්න බැරි දෙයක් නැහැ. මේ ජීවිතය අපිට ධර්ම අවබෝධ කරන්න බෑ කියලා කියන්න පුළුවන් කිසිම සාධකයක් නැහැ.
ධර්මය අවබෝධ කරන්න බෑ කියලා කියන්න පුළුවන් කිසිම සාධකයක් නැහැ. ඒ නිසාවෙන් අපි හැම නිමේෂයක්ම ගත කරන්න ඕනේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. සෑම නිමේෂයක්ම ගත කරන්න ඕනේ ඒ ධර්මය තුළින් අපි ජනිත කරගන්නා වූ ශක්තියින් අපි ඉතා හොඳින් වර්ධනය කරගන්නකොට අපි දන්නෙම නැතුව අවශ්‍ය කරන ඉලක්කයට ගිහිලා තියේවි. දන්නෙම නැතුව අවශ්‍ය කරන ඉලක්කයට ගිහිලා තියේවි. ඒක අවසානයේ වෙනකොට මම පොඩියට 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 කරපු දේවල් හැම එකකින්දම මගේ චර්යාව වෙනස් වෙලා තියේවි. අපේ පින්නත්නි යෝගීක් විදිහට අපි නැවත නැවත මතක් කරන්නේ ලොකු ලොකු දේවල් අපි කරන්න ඕන. ඒ දේවල් බෑ කියලා අතහරින්න කියන එක නෙවෙයි කියන්නේ. ලොකු ලොකු දේවල් සිද්ධ කරනවා වගේම තමන්ට පුළුවන් වෙන්න ඕනේ පුංචි පුංචි තැන්වලදී හැම වෙලේම කුසලයක් එකතු වෙන විදිහට කටයුතු කිරීම. මේ අද අපි කතා කරපු මානසිකාර්යය තමන් තුල ඇති කරගෙන තියෙනවා නම් පුංචි රිදීමක් හරි ඇති වෙනවා නම් කොතනදී හරි ඒක රෝගයක් කියලා තමන්ට දැනෙවි. මේකට බෙහෙත් බොන්න ඕනේ කියලා තේරෙවි. ඒ බෙහෙත තමයි මනසට ලැබෙන බෙහෙත කියලා හොඳින් වැටහෙවි. ඉතින් අන්න ඒ විදිහට අපේ මානසිකාර්යය හදාගන්න උන අපේ පින්නත්නි හැම වෙලේම අකුසලයක් එනකොට දැනෙන විදිහට. එහෙම නැත්තම් අපේ සංවේදීකම එතන නැති වෙනවා. සංවේදීකම කියලා කියන්නේ අකුසලය හඳුනගන්න පුළුවන් සංවේදීකමක් අපිට තියෙන්න ඕනේ. අකුසලයේ එන මුවාව මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් සංවේදීකමක් ශක්තියක් තියෙන්න ඕනේ පින්නත්නි. එහෙම නැත්තම් ගැටලුකාරී තත්ත්වයක් අපේ තුල හැම වෙලාවකම වගේ එවැනි ශක්තියක් නිර්මාණය වෙලා තියෙන්නට නම් හොඳින් මේ ධර්මයේ ගවේෂණය කරන්න ඕන. හොඳින් ධර්මයේ ගවේෂණය කරලා ජීවිතයට මේ උතුම් ධර්මය අපි එකතු කරගත්තොත් අපි ඉතාම දක්ෂය බවට පත් වෙනවා. මේ ජීවිත කාලය තුළ මට කළ හැකි උපරිම දේ මම සිද්ධ කරගත්තා කියලා දැඩි සතුටකින් කටයුතු කරන්න පුළුවන්. එතකොට මම මේ දේ මතක් කරන්නම් උතුම් ධර්ම අවබෝධ කරගත්ත පිරිසට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ඉන්නේ කළ යුතු දේ කරලා නිම කරපු කෙනෙක්. ආයෙ කරන්න දෙයක් නෑ යාට කියලා. ඒ තමයි මේ කෙලෙස් නැති කිරීම. කෙලෙස් නැති කරන තුරු අපිට කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම ඉවර වෙන්නේ කෙලෙස් නැති කරගත්තාම. ඒකින්ද සම්මා සම්බුදුජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ කටයුතු සම්පාදනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නවා උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව හැමදෙනාම ඇති කරගමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පිටකොට්ටේ පදිංචි රෝෂිනී රාජපක්ෂ මහත්මිය කියලායි. පිටකොට්ටේ පදිංචි රෝෂිනී රාජපක්ෂ මහත්මිය කියලායි. පිටකොට්ටේ පදිංචි රෝෂිනී රාජපක්ෂ වන මාගේ 44 වන ජන්මදිනය වෙනුවෙන් මෙම ධර්ම දානමය කුසලයේ සිදු කරනු ලබනවා කියලා සඳහන් කරලා තියෙනවා. නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ජයමඟ පිම්බීමේ සේවය කරන සැමටත්, පවුලේ සැමටත්, දෙමව්පිය සහෝදර නෑදෑ හිතමිතුරන්ටත්, රටවාසී ලෝවාසී සැමටත් උතුම් නිවන් අවබෝධය ලැබේවා. මහාටත් සැමියාටත් මව්පිය දෙපාර්ශ්වයන්හි පරලෝසපත් සියලුම ඥාති හිතමිත්‍රාදීන්ටත් සුගතිගාමී වීම පිණිසත් මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා රෝසිනී රාජපක්ෂ මහත්මියට. උතුම් ආකාරයට තමන්ගේ ජීවිතය සකස් කරගන්න දීර්ඝායුෂ වේවා. ඒ වගේම යහපත් උපන්දිනයක් වේවා. ඒ පවුලේ සියලු දෙනාටම එතුමිය ඇතුළු නෑදෑ හිතමිතුරන්, ස්වාමි පුතුණුවන්, දෙමව්පියන් ඇතුළු සියලුම දෙනාටත්, ඒ වගේම සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිරෝගී චිරජීවනය ලැබේවා. කායික මානසික දුක් දුරු වේවා. ලැබී තිබෙන යම් දුකක් තිරණං ඒ සියලු දුක් දුරු වේවා. සසර වසන තාක්කල් කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා. කිසිදු පාප මිත්‍ර ඇසුරකට පත්වන්නට හේතු සකස් නොවේවා. ඒ වගේම
නමින් මේ පරලෝගියාව සිලූම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටමත් සුගතිගාමී වන්නට සුගතියෙන් සුගතියට පත්වන්නට මේ පින් හේතු වේවා. හැම දෙනාටම උතුම් චතුරාසත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වේවා. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ජයමග ටීවී YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න.